Ki litre di vino che vi è stato? No, mi litre di chi? Uno dei pinchieri a noni. Ah, cambi mi chiede prasne a caragandi pa, a salvarsi di chicatula, a vivere di carno. Ari? Ah, tragite malli. Angit mi pirimi katana che una da caudi chila balanda. Malia cava monagain, mamma, come una thin nickel indagniti. Angit di room up ne malli. අපිට වෙන්න ඕන දේවල් දැන් ඔක්කොම සිද්ධ වෙලා ඉවරයිනේ. ආයිත් ඉතින් අමුතුවෙන් කියලා අපිට වෙන්න දෙයක් නැහැ. තියෙන ප්‍රශ්න තාවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ. මේ ප්ලාස්ටික් එකේ තේ තිබ්බ නේද? මම අරගෙන එන්න. මම හිතන්නේ මාලියක් අවේ කියන්නේ උදිත එන්ට්‍රි එක දාලා පිරඳ මහත්ය අරගෙන ගියේ කේ කියන වෙන්නේ නැති. නේද? ඇත්තටම කියනවා නම් මාලියක්ගේ ඒක මගේ අනුදැනුමකින් හෝ කිසිම කැමැත්තකින් කරපු දෙයක් නෙවෙයි. එයාගේ තනි මතයට එයා කරේ ඒක. මං කීප සැරයක්ම කිව්වා මේ වැඩේ එයා කරන්න එපා කියලා. හැබැයි එයා හිතුවක් කරකමට මොන තරහකටද මං දැන් මේ වැඩේ කරා. මම ඉන්දුරංගිත් එක්ක තියගෙන කිව්වා. නේද ඉන්දු? මේ මලගමක් පස්සේ මේව කතා කරන්න කැමතිත් නෑ ඉඳු. ඒ වුණත් ඉතින් මේ වෙලාවේ මේව නොකියත් බෑ. මේ අහන්න රජිත මල්ලි. අපේ පියනන්ද මේ ඉඳුට තරම් හතුරුකම් කළේ නෑ වෙන කාටවත්. ඒ වුණත් උසාවියේදී පියනන්දට විරුද්ධව සාක්ෂි නොදෙන්න මේ ඉඳුණන්ගේ මට පොරොන්දු වුණා. මෙච්චර හරියක් කරලත් මේ ඉඳුණන්ගේ මනුස්සකමට මුල් තැන දෙද්දි ඔයාගේ නෝනට මොන වැරද්දක් කළාටද අපි පියනන්දට විරුද්ධව නීති අතර අරන් තියෙන්නේ මං උදිත නංගි ඉස්සරහා මං මොනතරම් බැගෑපත් වුණාද උදිත නංගි ළඟ ඒ වුණත් එයා කිසිම හිතප්පුවක් නැති විදියට අහක බලාගත්තා අනේ පින් සිද්ද වෙයි රජිත මල්ලි මේ මෙහෙට ආයිත් බඩ ගාලා මේ ප්‍රශ්න තවත් වැඩි කරන්නේ නැතුව මං කියන දේ හරියට තේරුම් අරගෙන කරුණාකරලා ඔයා මෙතනින් යන්න. පරියෙන්. මං යන හින්දුන. ඒ නටුන් සර් එන්න එළි මාව නිදහස් කරලා පස්සහ නැතුව එන්න වෙලි මම කෑම ගෙනාවා. මෙහෙන් ඉඳගෙන කෑම ටිකක් කමු. ඉඳගෙන. මං හිතුවේ මාව නිදහස් කළා කියලා. මම මෙච්චර කාලයක් ඇදහිල්ලේ සරස්වතී මෑණි. මට කිසිම පිහිට උපකාරයක් වුණේ නැහැ. කොච්චර වතාවත් කරනවා අපරාධේ මං සුවඳ දුම් වලට වියදම් කරපු සල්ලි ඒ සල්ලි වලින් තුන් කබලක් කතාගෙන මගේ පස්සේ පැත්තට දුම් ඇල්ලුවා නම් ඊට වඩා හොඳයි පියනන්ද මාත්‍යගේ නොසන්ඩාර වැඩ වලට සරස්වති මැනිය පරි නැන්නේ ඕන් නැති කතා නොකියන ඔය කෑම එක්කන්
මගේ ඔළුව ගිනියම් වෙච්ච මයින්හමක් වගේ. ගිනි මකරු ඇවිල්ලා ඒ මයින්හමර තවත් පිමිනවා. මං දන්නේ මෙහෙම ගියොත් මට පිස්සු හැදේ. දවසක් දැක්ක ඔසල ඉන්නකෝ. ගෙදර යන්න පුළුවන් වෙයි. එතකොට ගතිය ඇරිලා යාලු. මට කන්න පිළියක් නෑ රත්නායක මහත්තයා. මං ඇතුළට ගිහලා ටිකක් නිදා ගන්න. කරගන්න කැමැත්තක් නැහැ. එනම් මොන රෙද්ද සුභාරංචියක්ද? මට මාළුනවල කෝල් කරලා කිව්වා අර ඉඳුමති. මතක් කරන්න එපා ඒ ත්‍රස්තවාදී හැතිරි. රත්නායක මහත්තයා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. කලබල නැතුව ඉන්නකො වෙනවා මහත්තයා. ඉඳුමති නෝනා මාළුනවන්ට පොරොන්දු වෙලා තියෙනවා. පියනන්ද මහත්තයට විරුද්ධව උසාවිද සාක්ෂි දෙන්න නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි කැමති නම් පියනන්ද මහත්තයගේ පැත්තට කතා කරන්නම් කියලා මල්නෝන්ට පොරොන්දු වෙලා තියෙනවා. මට විරුද්ධව කතා කරන්න නැහැ කියලා? මට ඒක නම් කොහෙත්ම පිළිගන්න බෑ. මං ඒක පිළිගන්නේ නෑ 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 නෑමයි. මට ඒක පිළිගන්න බෑ. ඒ කියන්නේ එතකොට ඉඳුමති මට විරුද්ධව සාක්ෂි දෙන්නේ නැහැ. මං දැන් පියනන්ද මහත්තයට කිව්වනේ. නැහැ කිව්වොත් නැහැම තමයි. ඇය රත්නායක මහත්තයා මම මෙච්චර හතුරුකම් කරලා තියෙද්දි මට විරුද්ධව සාක්ෂි නොදෙන්නේ. ඉන්දුමති නෝනගේ තාත්තාන්ටද? මාළිනෝලා ඉන්දුමති නෝනගේ තාත්තගේ අවමගුල ගෙදර ගන්න ඉඩ දී. මොකක්? මොකද වුනේ? කෝල් එකක්වත් දුන්නේ නැති හින්දා මං හිතුවා එන එකක් නැහැ කියලා. පුතත් කෝල් කීපයක් ගත්තා කිව්වා, ෆෝන් එක ඕෆ් වෙලා කිව්වේ. ඉතින් අම්මා අපිට කිව්වේ නැද්ද සිද්ධ වෙලා තියෙන දේ ගැන? මම මොකටද කියන්නේ? උඹනේ කියන්න ඕනේ. කොල්ල මැරෙන්න හදන හින්දා මං කිව්වා. ඒ මේ තාත්තට සිද්ධ වෙච්ච දේ නිසා මගේ ඔළුව හුත්තටම අවුල් වෙලා තියෙන්නේ යම්නේ. මට ෆෝන් එක ගැන සිහි කල්පනාවක් තිබ්බෙම නැහැ. පස්සේ බලනකොට ෆෝන් එකේ බැටරියත් බැහැලා. මම එහෙට උදේට රවිට කෝල් එකක් දෙන්න. දැන් ඔය මිනිහේ තියන්න හිතාගෙන ඉන්නේ පාලර එකේමද? ඔව් ඉති. තියන්න තැනකුත් නැහනේ. නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. අක්කා ගෙදරට තාත්තව ගේනවා. මල්ශාලාවෙන් කලින් නම් කිව්වේ රෑ 9 වෙද්දි ගේනවා කියලා. හවස 7ට විතර කතා කරලා කිව්වා රෑ 12 පහ වෙයි කියලා. දැන් ඔය යන්න දාවේ? කොහමද ඉතින් 7 දවස් ඉවර වෙනකන් ඉන්න වෙනකන් නැහැ. හා. ඒක නම් හොඳයි. මේ පියුමි මට උඹලගේ තාත්තා එක්ක අඹමල් රේණුවක තරම්වත් ආරෝවක්වත් අනාවබෝධයක්වත් නැහැ. ඒ මිනිස්සයා බොහොම අවංකව ජීවත් වෙච්ච අවංක මිනිස්සෙක්. ඒකටත් එක්ක උඹගේ අක්කා තු නොදකි. දැන් මොකද්ද අම්මට කියන්න ඕනේ? අක්ක නිසා මලගෙදරට එන්න වෙන්නේ නැහැ කියලාද?
හරි ඉතින් අම්මා නාවට කමක් නැහැ කොහොමත් අම්මට අපේ පවුලත් එක පෑහිමත් තිබ්බේ නැහැ මම මේ මරණේ වැඩ කටයුතු ටික ඉවර වෙලා පොඩ්ඩ නිදහස් වුණාම රවිට කෝල් එකක් අරන් අම්මා කියපු දේ ගැන කතා කරන්න මොකද්ද තවදුරටත් රවිගේ ගෑණි විදිහට මේ ගෙදර ඉන්නවද නැද්ද කියන එක ගැන. ආයතන මාලි මං හිරේ වෙලක් ගෙවන්න නැති ඉඳලා පාරට ආවදලා මට පිටපෑවා. මෙච්චර කාලයක් සරස්වතිගේ මුණ පෙන්නලා කාර්යයක් මගේ කැරතරක පෑවා. ඊට පස්සේ මම එක ගෑණියකටවත් ආවනේ එක දෙවියෙක්ට තෝන්නේ ගෑනු කොයිකත් එකයි. මේ අපේ නෝනා මලගෙදරට ආපු නැති එක ගැන මුකුත් හිතන්න එපා. ඒකින් එයාගේ හැටි. මට තේරෙනවා රජිත මහත්තයා. නෝනාත් නාපු එකේ මහත්තයත් නැවිත් හිටියා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. ඒ වුණාට මහත්තයා ආපු එකට බොහොම ස්තුතියි. හොඳයි මං ගිහින් එන්න. කොනංගි ඇතුලේ පීමනංගි ඊමේ ආ මං ගිහින් එන්න නංගි දැන් දුක් වෙලා වැඩක් නෑ අපිටත් කොයි වෙලාවෙ හරි කවදා හරි ওই ගමන යන්න සිද්ධ වෙනවා අඬන්න නැතුව ඉන්න මං ගිහින් එන්න කොනංගි පුතා කනත් දෙදී අඬපු ඇඬිල්ලට හොඳට මහති වැටිලා නිඳ ගිහින් දවල්ට කෑවෙත් නැහැ නගිටවල මොනවා හරි කවමු
ඕනේ. නිදා ගන්න ඕන නිදා ගන්න දෙමු. නැගිට්ටොත් එහෙම ආයෙත් හූල්ල හූල්ල අඬන්න තියාගනි. මං තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. මං විතරක් නෙමෙයි අපි හැමෝම. මේ කතාව අහන්න අමිලත් මෙතන හිටියා නම් තමයි හොඳ. ඒත් ඉතින් උගේ ගෑණිගේ වචනෙට උඩින් තප්පරයක්වත් අපිත් එක්ක ඉන්න උට බෑනේ. කමක් නෑ. ඌ ගියාවි. මම මේ කියන්න ගියේ අපි තවදුරටත් දුක් වෙවි විශ්වෝප වෙවි ඉන්න එකේ තේරුමක් නෑ කියලායි. අපි අපේ ප්‍රශ්න වලට ඉක්මනට විසඳුම් හොයාගන්න ඕනි නංගි. ආයෙත් කල් දදා ඉන්න බෑ. මොකද්ද නංගි අර ඔයා මලගමින් පස්සේ කියන්නම් කියලා කිව්වේ? මොකද්ද වෙලා තියෙන්නේ? රවිගේ අම්මට මාවයි රවිවයි ඩිවෝස් කරවන්න ඕනි වෙලාවක. ඩිවෝස් කරන්න? එයාට මුණුබුරෙක්ගේ හුරතල් බලන්න බැරි වෙන නිසා මට ඩිවෝස් වෙන්නලු. එතකොට රවි මේක උගේ යෝජනාවද? අනේ මං දන්නේ අක්කේ. මං දන්නේ. අක්කට ඉන්නවද දවල් කෑමට? දවල් කෑමට විතරක් නෙමෙයි මේ දවස් කීපයක් මින්නත් එක්කක් ඇවිල්ලා තියෙන්නේ. රාගෙන කරගෙන කෑම කාලා නිදාගන්න. මේ මුළු භූමියම කිල්ලට අහුවෙලා තියෙද්දි නාගෙන කරගෙන කෑම කාලා නිදාගත්තට හරියන්නේ නෑ ගෑණියේ.